ඉල්ලීම් කීපයක් මුල් කරගෙනමින් විශ්වවිද්‍යාල අනද්දන සේවකයන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. සේවක කප්පාතුව දීමනා නිසි පරිදි නොලැබීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඊට ඇතුළත්. විශ්වවිද්‍යාල වෘත්ති සමිති 17ක් නියෝජනය කරමින් අධ්‍යයන නොවන කාර්ය මණ්ඩලය 13000 කට අධික ප්‍රමාණයක් අද අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙනවා. මේ අඛණ්ඩ වැඩවර්ජන යොමු වීමට හේතුව තමයි 2016 වර්ෂයේ අංක 17 දරන චක්‍රලේඛයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ වැටුප් කප්පාදු කිරීම. මේ වැටුප් කප්පාදු කිරීම නිවැරදි කරන්න කියලා අපි වසර 8ක් තිස්සේ රජයට ඒ වගේම අමාත්‍යාංශයට ඒ වගේම මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදක සභාවට අපි කරුණු කිව්වා. ඒගොල්ලෝ පිළිගත්තා මෙතන ගැටලුවක් තියෙනවා කියලා. ඒ අනුව අමාත්‍ය මණ්ඩල අනු කමිටු පත් කරා. ඒ වගේම සන්දේශ ඉදිරිපත් කරා. හැබැයි මේ වෙනතේ කිසිම විසඳුමක් ලබා දීලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා 8 වෙනිදාට මේ ප්‍රශ්න විසඳේ කියලා. විසඳුන් නැත්නම් අපිට සිද්ධ වෙනවා අපේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගේ දැඩි කරන්න. ඒ අනුව අපිට සිද්ධ වෙනවා අත්‍යවශ්‍ය සේවා වලින් පවා ඉවත් වෙන්න. අද දහවල් කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට රැස් වූ එහි අනත්දින සේවකයන් විරුද්ධතාවක නිරත වුණා. මෙයතුර රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ලෙඩ නිවාඩු වාර්තා කර තිබීම හේතුවෙන් රජයේ ආයතනවලද ගැටලු රැසක් මතුව තිබෙනවා. අධ්‍යාපන සහතික ලබා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට පැමිණි පිරිසක්ද මේ අයුරින් දැඩි අපහසුතාවන්ට ලක් වුණා. මම අතරින්දලා ආවේ උදේ 3ට මං ගෙදරින් නැගිටලිවල මෙතෙන්ට ආවේ. දැන් අද සහතිකේ ගන්න බලාගෙන තමයි ආවේ. දැන් මේ අද සහතිකේ නිකුත් කරන්නේ නැතේ කියලා කලින් දැනුවත් කිරීමක් වුණා. සහතිකේ අරගන්නේ මේ ජොබ් එකට යන්න මේ කරගන්න. සහතික කරන්නයි. ඔව්. පහත් අපි අද ප්‍රයිවට් ජොබ් එකක් කරන්න මේ ඇවිල්ලා සර්ටිෆිකේට් දෙක ගන්න මෙහෙට ඇවිල්ලා බලන් ඉන්නවා. මේගොල්ලෝ මේ කරන්නේ කැතයි අත්තරම. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 2000කට අධික පිරිසක් දෙක්ව සිටිනවා. ලෙස කටයුතු කරන නොමලා සියලු දෙනාට වාහන විසිරන ලෙස පොලිස් පරීක්ෂකවරයෙකුගේ පදවියෙන් නොවදු මගලියතන්න පරීක්ෂකාරී කොට මාරිසි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් විරෝධතාවක් ආරම්භ කළා. පසුව ඔවුන් මුදල් අමාත්‍යාංශය වෙත පාගමනින් ගමන් කළා. සියලු රාජ්‍ය ආයතන මෙහෙවන විධායක නිලධාරී සංගම් 18ක් නියෝජනය කරමින් තමයි අද දවසේ මේ මුදල් අමාත්‍යාංශය සහ මේ කොටුව ආශ්‍රිත මේ උද්ඝෝෂණය පවත්වන්නේ. අවුරුදු කීපයක් තිස්සේ පවතින වැටුප් විෂමතා ගැටලුවත් පෞගිය 2021 සහ 22 අවුරුද්දවල ඇතිවෙච්ච මහා පරිමාණ ආර්ථික කඩාවැටීම් එක්ක මේ ඇගේ වැටුප බරපතල විදිහට අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒ තත්ත්වය තුළ රජය තෝරගත්ත ශ්‍රේෂ්ඨ කීපයක් අරගෙන වැටුප් හා දීමනා වැඩි කිරීමට කටයුතු කළා. ඒ වගේම මේ වෙනකොට ජාතික වැටුප් ප්‍රතිපත්තිය මුළුමනින්ම කඩලබිඳලා දාලා තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ රජයේ විධායක නිලධාරී මෝන දීලා තියෙන මේ බරපතල වැටුප් විෂමතාවයට නිවැරදි කරන්න වහාම වැටුප් පරිවර්තනයක් කරන්න කියලා කඩිනම් සාහනයක් විදියට මේ අයට දීමනාවක් ලබා දෙන්න කියලා. විශේෂම වෘත්තිකයන් රටහැර යනවා. ඒ අතර ඉංජිනේරුවන් ප්‍රබල වශයෙන්ම රටහැර යනවා. මේක තුළ පුහුණු සහ සුදුසුකම් ලත් පිරිසක් තමයි රටහැර යන්නේ. ඒකත් එක්ක අද ලංකාවේ විශාල වැව් පද්ධතියක් අපේ දෙපාර්තමේන්තු හරහා ක්‍රියාත්මක වෙනවා. මේ පද්ධතිය මේ වෙනකොට බොහෝ දුරට අඩපණ වෙලා තියෙනවා මේ වෘත්තිකයන් නැතිකම නිසා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ වෘත්තිකයන් රට තුළ රඳවා ගන්න නම් ඔවුන්ට සාධාරණ වැටුපක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි. අද ශ්‍රී ලංකාවේ සියලුම පසු වෛද්‍යවරු සේවාවෙන් ඉවත් වෙලා අපි කියනවා අපේ සේවාවන් ලබන අයට සිද්ධ වෙන අසාධාරණයට මේ රජයේ වග කිය යුතුයි. මොකද අද මේ වැටුප ලැබලා අඩුම තරමේ අපිට සතියක්වත් ජීවත් වෙන්න බෑ. අද විධායක සේනියේ නිලධාරීන් පොළන්නු බවට පත් වෙලා තියෙනවා. අද ඇඳුමක් අඳින්න සවද්දයක් ගන්න බෑ. පඩියේ මාදපඩියේ භාගයක් නැතුව මේ ජීවන වියදමත් එක්ක මේක අපිට සලකලා නිවැරදි විදියට අපිට දීමනාවක් ලබා දෙන ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා.